දැන් කිරිපිටිකරුවා අපිට තර්ජනය කරනවා ගොඩ බාන්නේ නැහැ කියලා. මට මේ දවස් වෙනකොට යම් තොරතුරු ටිකක් ලැබිලා තියෙනවා. ඉදිරි සති දෙකේ ලැබුණට පස්සේ මම ආයෙත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවට ගෙන්නන කිරිපිටි සත්‍ය වශයෙන්ම එළදෙනුන්ගෙන් හෝ මීදෙනුන්ගෙන් ගන්නා කිරි නෙවෙයි කියලා. සමහර වාර්තා දැන් අපිට ලැබිලා තියෙනවා. අපි මේ වාර්තා ගැන හොයනවා. ඒ වාර්තා සත්‍ය වුණා. ලංකාවේ කිරිපිටිකරුවෝ ත්‍රස්තවාදී ලේඛනයට වගේ දාන්න සිද්ධ වෙයි. සත්‍ය වුණා. තාම වාර්තා සම්පූර්ණ ලැබුණ නැහැ. එමක් නිසාද ඕස්ට්‍රේලියා දැන් අපි දන්නවනේ කිරි ගන්න වැසියෝන්ගේ. සමහර අය කියනවා නව ශ්‍රීලන්තයෙන් පමණයි කියලා. දැන් අපිට ලැබිලා තියෙනවා නව ශ්‍රීලන්තේ. දැන් සාමාන්‍යයෙන් කිරි ගන්න කාගෙන්ද? පැටවෙක් ලැබුණු ගවයෙක්. එතකොට නව ශ්‍රීලන්තේ පැටවු ලැබුණු ගවයන්ට එරෙන කිරි ටිකෙන් පිටි ගන්නලා හදන පිටි ප්‍රමාණය තියෙනවා. ඒ පිටි ප්‍රමාණය කොච්චරද කියලා අපි දන්නවා. හැබැයි නව ශ්‍රීලන්තේ ඉන්න මේ මොහොතේ ඉපදුණු පිරිමි සත්තු, ගෑනු සත්තු සහ මේ මොහොතේ මිය යන පිරිමි සත්තු සහ ගෑනු සත්තු කියන ඔක්කොටම කිරියරුණත් මේ ලංකාවට ගෙනන තරම් කිරිපිටි හැදෙන්න බෑ. උපකල්පනය කරන්නකො. නව ශ්‍රීලන්තේ මේ මොහොතේ ඉපදුණු වස්සෝ වැස්සියෝ තව පොඩ්ඩකින් මිය යන වස්සෝ වැස්සියෝ නාකිමෙව් ඒ දක්වා ඔක්කොටම කිරි ගන්නවා. ලංකාවට එන තරම් කිරිපිටි හදන්න බෑ. එහෙනම් සමහර අය මේ කිරිපිටි සමාගම් වලට චෝදනා කරනවා පාම් ඔයිල් කුඩුයි ලැක්ටෝස් කුඩුයි කවලම් කරලා තමයි මේ කිරිපිටි කියලා අපිට පොවන්නේ කියලා. එහෙම චෝදනාවක් තියෙනවා. දැන් පාරිභෝගික අධිකාරිය මේ ගැන කිරිපිටි සාම්පල් අරගෙන මේක මේ අහවල් කොම්පැනි කියලා කියන්නේ නැතුව අපි පෞද්ගලික ආයතනයකට දුන්නා මේ ගැන අපිට වාර්තාවක් දෙන්න කියලා. සල්ලිත් බැඳා අපේ පාරිභෝගික අධිකාරී. ඒ ආයතනේ බාරගත්තා. මෙන්න සති දෙකකින් ඒ ආයතනේ කියනවා අපිට පරීක්ෂණය කරන්න බෑ කියලා. දැන් අපිට සාධාරණ සැකයක් ඇතිලා තියෙනවා. ඒ පෞද්ගලික ආයතනයට අල්ලස් දීලා මේක නැවැත්තුවද කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන බොහෝ දෙනෙක් තමුන්ගේ විශ්‍රාමයෙන් පස්සේ කිරිපිටි සමාගම් වල ලක්ෂ 15 20 පඩියට ගිහිලා තියෙනවා. පළක්කා ඊටත් වැඩි පඩි වලට ගිහිලා තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට පොඩි අදහසක් දීලා තියෙනවා. කිරිපිටි සමාගම් වලට හීලා විදියට වාර්තා දුන්නොත් පෙන්ෂන් ගියාට පස්සේ රාජ්‍ය සේවයේ අවුරුද්ද ගන්න පඩිය මාසකින් ගන්න පුළුවන් විදියට දෙන්න පුළුවන්. ඒ නිසා අපිට හීලා විදියට වාර්තා හදපිය කියන පොඩි සංඥාවක් දෙනවයි කියන හැඟීමක් ඇති වෙනවා. ඒ නිසා මොන ප්‍රශ්නාවත් අපි දන්නවා මේ රටේ ඖෂධ මාෆියාවක් තිබුණා. දුම්කොළ සම්බන්ධ මාෆියාවක් තිබුණා. අවුරුද්දට 20000ක් මැරෙනවා දුම්කොළ ආශ්‍රිත රෝග වලින්. 300ට බෙදලා බලන්න 20000 දල වශයෙන් 54.7යි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙවුවම 55යි. දුම්කොළ නිසා අවුරුදු දවසකට 55ක් මැරෙනවා. ලංකාවේ තියෙනවා 1991 දුන්නු ගැසට් එකක්. ඒ ගැසට් එකේ තියෙනවා කිරිපිටි වලට අර්ථ දැක්වීම. ඒ අර්ථ දැක්වීමේ තියෙන්නේ පැහැදිලිවම කිරිපිටි නිෂ්පාදනය වෙන්න ඕන එක්ක එළදෙනුන්ගේ කිරි වලින් එහෙම නැත්නම් මීදෙනුන්ගේ කිරි වලින්. දැන් මේක ලැක්ටෝස් හෝ පාම් ඔයිල් කුඩු කියලා ඔප්පු වෙච්ච දවසට මේ අපි මෙච්චර කාල බීලා තියෙන කිරිපිටි නෙවෙයි කියලා ඔප්පු වෙනවා. එදාට කම්පැනි වලට වග උත්තර දෙන්න. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිව අපේ අමාත්‍යාංශය සහ විශේෂයෙන් මම මේ තනතුරට පත් වෙලා බොහොම කෙටි කාලයක්. ඒකත් වැඩි කාල මට ඉන්න උන්නේ නැහැ. ඒ නිසා මට මේ අත්හැරීම කියන එක හොඳට පුරුදු. ඒ නිසා මම හරි දේ වෙනුවෙන් මගේ තනතුරු තානාන්තර නැතිවීම කියන එක මට විපක්ෂයේ ඉඳලා පුරුදුයි, මට ආණ්ඩුවේ ඉඳලා පුරුදුයි, තනතුරු නැතුව ඉඳලා ආණ්ඩුවේ පුරුදුයි. ඒ නිසා හෙට දවසේ තනතුරු නැතිවීම ප්‍රශ්නයක් නෙවෙයි. සේනක බිබිලට ජීවිතේ අහිමුනේ මහාචාර්ය සේනක බිබිලට ජීවිතේ අහිමුනේ ඖෂධ මාෆියාවත් එක්ක හැප්පිලා. ඒ නිසා හරි දේ වෙනුවෙන් පෙනී හිටීම ප්‍රශ්නයක් නෙවෙයි. අපිට කිරිපිටි කොම්පැනි ත්‍රස්තවාදියෝද කියලා අනාගතේ මේ ලැබෙන වාර්තා වලින් දැනගන්න පුළුවන් වෙයි. වයඹ විශ්වවිද්‍යාලය දැනටමත් සමීක්ෂණයක් කළා කියලා තියෙනවා මේ කිරිපිටි පිළිබඳව ඒගොල්ලන්ට සාධාරණ සැකයක් තියෙනවා කියලා. ඒ නිසා අයවැය විවාදෙන් උඩ අපි ඒක ගැන පැහැදිලි වාර්තා ලබා ගන්න.